आई बोवान जीवित नीति मे ओबे सरल नीति संग्रह अदना आवे अलुत नीति में मातृकावा गेन साक्षाच्छा करने नन्ने वे मगे पेरकरपु वीडियो एकक पिलितुरु वीडियो एकक वशेन मंग अद ओगोल्लन्ट यम यम मातृका ओस्से केटी पिलितुरु लबा देन्न अद मा ओगोल्लंगावट आवा जीवितेयाई नीतियाई मे ओबे सरल नीति संग्रहय डिवोर्स लो दिक्कसाद नीति मगे खलीन वीडियो वल दिक्कसाद नीति गेन विविध ग्राउंड्स साधक नीति में सागत साधक साक्षात्कार कला एवागे में दिक्कसाद वेन्ने कोहोमद वांदी मुदाल एवागे विविध देवाल गेन मां ओगोलोत एक्क साक्षात्कार करा इतें एम वीडियो वलिं ओबट मातुवन प्रश्न किहिपयक गेन मगें गोड देना इनबॉक्स मार्गें प्रश्न अहला तिब्बा एवागेम कमेंट्स अहला तिब्बा इतें एकट सुदुसु वन साक्षात्कारवक तमयि अद मा ओगोल्लोन्ट गेन्ने गोड देनाट तियेन कॉमन प्रश्नयक तमयि अपि दिक्कसाद वेन्न गिहाम नडुव गोडाक कल यनवा ऐयि मेच्चर कल यन्ने कियला अत्र एकट मट केलिम्म देन्न तीन पिलुतुर तमाई नडुवे स्वभावयानुव एक वेनस वेनवा दैन दिक्कसाद वेन्न दान नडुवकदी ओगोलु वंदियक इल्लनवा नम् अनित् पार्श्वे वंदिय गेवन्न सूदानम् नैत्तम् देपार्श्वे अतर एकंगतावयकट एन्ने नैहे अन्न ए अवस्थावेदी नडु कल यन्न पुलुवन् ईलंग प्रश्न तमाई සමහර දැන් දෙපාර්ශවය මේ දික්කසාද නඩුවට යන අවස්ථාවේදී එක පාර්ශවයක් දික්කසාදය දෙන්න කැමති වෙන්නේ නැහැ. අන්න ඒ අවස්ථාවේදී කැමති වෙන්නේ නැති එක්කෙනාගේ සෙටල්මන්ට් එකක් නැත්තම් කැමැත්ත හෝ අකමැත්ත ඒ කියන්නේ දික්කසාදයට කැමති යන දේ කවදා හරි සිද්ධ වෙනකම් ගොඩක් වෙලාවට දික්කසාදේ කල් යනවා. ඉතින් ඊළඟ සාධකයේ තමයි දරුවෝ ඉන්නවා නම් දැන් දරුවෝ සිටිනවා නම් දරුවන්ට වන්දි දෙන්න ඕනේ ඒ කියන්නේ දරුවන්ගේ නඩත්තු කටයුතු කරන්න ඕනේ ඒ වගේ ප්‍රශ්න මත දික්කසාද නඩුවක ඒවට යන යොමු කරන පැතිකඩ වෙනස් වීමත් හරහා නඩුව බර වෙනවා පුළුල් වෙනවා අන්න ඒ අවස්ථාවේදී නඩුව කල් යන්න ඉඩ තියෙනවා ඉතින් කෙටියෙන්ම කල් නොයා නඩුව ඉක්මනින් ඉවර කරගන්න පුළුවන් වෙන්නේ දෙපාර්ශවය අතර එකඟතාවයක් තියෙනවා නම් විතරයි ඒ කියන්නේ එකඟතාවයක් වන්දියකට කැමති හෝ නොකමැති නැත්නම් වන්දියක් ඉල්ලන්නේ නැතුව ඉක්මනට දික්කසාද වෙන්න පුළුවන් ඒ වගේම වන්දියක් ඉල්ලුවොත් අනිත් කෙනා හාමම වන්දිය ගෙවන්න කැමතියි කියලා දික්කසාද වෙන්න පුළුවන් නමුත් මට කාල සීමාව කියන්න බෑ නඩුවෙන් නඩුව නඩුවේ තියෙන බර අනුව කාලය වෙනස් වෙන්න ඉඩ තියෙනවා ඒත් එක්කම වෛවාහක වරදක් අනුවනේ දික්කසාද මගේ පෙර වීඩියෝ වල සඳහන් වෙලා තිනවා නිකම්ම දික්කසාද නඩුවක් දාන්න බෑ වෛවාහක වරදක් තියෙන්න ඕනේ අනාචාරයේ හැසිරීම අනුමිතික දේශ සහගත හැරයාම නැත්නම් ලිංගික බලහීනතා මේ තුනෙන් එකක් තියෙන්න ඕනේ වරදක් ඉතින් ඒ වරදකට පැමිණිල්ල දානකොට උත්තරවාදීදී ඒ වරද පිළිගන්නේ නැතුව උත්තරය පිළිගන්නේ නැති උත්තරයක් ලැබෙනවා නම් කන්ටෙස්ට් කරනවා නම් තරඟ වදිනවා නම් විභාග කරන නඩුවක් නම් ඉතින් අන්න ඒ අවස්ථාවේදී නඩුව කල් යනවා ඊළඟට තිබෙන කොමන් ප්‍රශ්නයක් තමයි යුවලවල් යුවලක් මේ විවාහ වෙන්න මුලින් කැමැත්ත දෙන්නේ නැහැ දෙමව්පියෝ ඉතින් ඒගොල්ලෝ හොර රහසේ විවාහ වෙනවා පසුව ටික කාලයක් යනකොට දෙමව්පියෝ කැමති වෙනවා අන්න ඒ අවස්ථාවේදී මම මොකක්ද කරන්න ඕනේ මට දෙමව්පියන්ගේ හිත රිද්දන්න බෑ නැවත විවාහ වෙන්නත් ඕනේ යාම එතකොට මම මොකක්ද කරන්නේ මිස් කියලා ගොඩක් අය ප්‍රශ්න අහලා තියෙනවා මට දෙන්න තියෙන කෙටිම උත්තරේ තමයි නීතියෙන් එකම කෙනා වුණත් කිහිප වතාවක් විවාහ වෙන්න නීතියෙන් අවසර දෙන්නේ නැහැ එකම දෙයයි එහෙම විවාහ කිහිපයක් කරලා තිබෙනා නම් එකම කෙනාම පළවෙනි විවාහයේ තමයි බලංගු වන්නේ ආයෙත් ප්‍රශ්නයක් තමයි දැන් දික්කසාද නඩුවක් යන අතරතුරේදී තවත් විවාහයක් කරන්න පුළුවන්ද කියලා දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දික්කසාද නඩුවක් දැම්මහම ඒ නඩුව කල් යනවා එතකන් දෙවන විවාහය යම් රැඳවීම කාලයක් තියාගන්න වෙනවා. ඉතින් ගොඩායිට තියෙන ප්‍රශ්නයක් තමයි දික්කසාද නඩුවක් තියෙන අතරතුරේදී මට තව විවාහයක් කරගන්න පුළුවන්ද කියලා. ඇත්තටම බෑ.
දික්කසාද නඩුවක් තියෙද්දි වෙන විවාහයක් කරන්න නීතියෙන් ඔබට නැහැ. එහෙම විවාහයක් කළොත් එම විවාහය අවලංගු විවාහයක් වෙනවා. නලිටි ඔෆ් මැරේජ් මගේ කලින් වීඩියෝ එක තියෙනවා. නලිටි මැරේජ් ඒ කියන්නේ අවලංගු වන ශූන්‍ය වන විවාහ මොනවද කියලා. අන්න ඒ විවාහ ගණයට මේපත් වෙනවා. ඒ හින්දා ටිකක් ඉවසන්න. දික්කසාද නඩුව ඉවර වෙනකන් ඊට පස්සේ නයිසයි නියෝගය ලැබෙනවා. නයිසයි නියෝගය අතට ලැබෙනකන් ඔබට දික්කසාද මේ නැවත විවාහයක් කරගන්න නීතියෙන් හැකියාවක් ලැබෙන්නේ ඊළඟට තිබෙන ප්‍රශ්නේ තමයි පිරිමි පාර්ශවයට තියෙන ප්‍රශ්නයක් මේක. දැන් දික්කසාද නඩුවක් දැම්මහම මට වන්දියක් විදිහට මගේ ගෙදර මගේ බිරිඳට දෙන්න වෙනවද? අන්න එක ලොකු ප්‍රශ්නයක්. ගොඩක් අය මගෙන් අහලා තිනවා මගේ ගෙදර මට වන්දියක් විදිහට දෙන්න වෙනවද කියලා. එහෙම අනිවාර්ය නැහැ. නමුත් බිරිඳ රැකියාවක් කරන්නේ නැත්තම් දරුවන් ඉන්නවනම් අන්නේ අවස්ථාවේදී ඔබට වන්දි නොගෙවණන් ඉන්න බෑ. ඉතින් ඒ අවස්ථාවේදී බිරිඳට ඔබගේ වත්කමට ඔබගේ උපයන ආදායමට අනුකූලව ඔබට යම් වන්දියක් ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට ඔබගේ ඔබට ඔබගේ රැකියාවේ ඉන්කම් එක සහ වෙන වෙන ඉන්කම් බලලා වාර්ෂික ආදායමක් හදලා ඒක පහෙන් එකක් ගෙවන්න ඔබට සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම ස්ථිර වන්දියක් ගෙවන්න සිද්ධ නැහැ. මම වන්දි ගැන වෙනම වීඩියෝ එකක් කරලා තිබෙනවා. අන්න ඒ වීඩියෝ එක බලන්න කියලා මම ඔයගලන්ට යෝජනා කරනවා. මොකද ඒක පුළුල් මාතෘකාවක්. නමුත් දැන් බිරිඳට ගේ අනිවාර්යෙන් දෙන්න කියලා නියමයක් නැහැ. ඔබට සාධාරණ වන්දියක් ඔබට යෝජනා කරන්න පුළුවන්. ඔබගේ පිළිතුරු මේ පැමිණිල්ලට අදාළව පිළිතුරු ගොමුවේ අනේ අවස්ථාවේදී ඔබට පුළුවන් දෙපාර්ශවයේ එකඟ වෙලා යම් නිශ්චිත මුදලක් හෝ නැත්නම් වෙනම ඉඩමක් හෝ ගේම වුණත් ඔබගේ කැමැත්ත පරිදි තමයි ඒ සිද්ධ වෙන්නේ. ඔබගෙන් බලෙන් කාටවත් ගන්න බෑ. තවත් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මගේ බිරිඳ අනාචාරයේ නැත්නම් මගේ ස්වාමියා අනාචාරයේ යෙදෙන්නේ මට වන්දි ගෙවන්න අවශ්‍යද කියලා. ඉතින් ඒක ඔප්පු කරොත් අනාචාරය කියන සාධකේ ඔප්පු කරොත් ඔබට වන්දි ගෙවීමට නීතියෙන් අවශ්‍යතාවයක් නැහැ. ඔබ වන්දියෙන් නිදහස් වෙනවා. කොපමණ දික්කසාද නීතිය ගැන සමාජයේ දැනුවත් කරත් ගොඩක් අයට තියෙන හරිම පොඩි දැනුමක් තමයි ගොඩක් අයට තියෙන්නේ. මොකද ගොඩක් අය අහනවා මගේ දෙන්න වෙන වෙනම කාලයක් තිස්සේ අපි හිටියා ඒක ඔටෝමැටිකලි නිකම්ම දික්කසාද වෙනවද කියලා. ඉතින් කොච්චර කියලා දුන්නත් ඒක තේරුම් ගන්නෙ නැහැ. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. ඔබ දෙන්න වෙන වෙනම කොච්චර කාලයක් අවුරුදු 10ක්ද 15ක්ද 5ක්ද 4ක්ද කියලා හිටියට වැඩක් නැහැ. ඔබ දෙන්න අනිවාර්යෙන් දික්කසාද වෙන්න ඕනේ. දික්කසාදයක් නැතුව ඔටෝමැටිකලි වෙන්වීමක් මත ලංකාවේ නම් දික්කසාදයක් කියලා වළංගුතාවයක් කියලා අනුමත කරන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ ගොඩක් කාලයක් හිටියත් දික්කසාද නඩුවක් දාලා දික්කසාද වෙන්න අත්‍යවශ්‍යයි. මම හිතනවා ඔයගලන්ට දැන් මේ දික්කසාද නීතිය සහ දික්කසාද වෙන මේ වපසරිය තුල තියෙන ප්‍රශ්න ගැන යම් පැහැදිලි කිරීමක් ඇති උණයි කියලා. ඔයගොල්ලෝ අහලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් රැඳී සිටින්න. නැවතත් මෙවැනිම ප්‍රශ්න වලට පිළිතුරු දෙන පිළිතුරු වීඩියෝ එකක් පැමිණෙන තුරු මේ ඔබේ සරල නීති සංග්‍රහය ජීවිතය නීතියයි. අයිබෝවන්.